समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स शून्यता विहारेनाहं आनंद एतरहि बहुलं विहरामीति कच्चिमेतं बन्ते सुसुतं सुग्गहितं सुमनसिकतं सुपदारितंति किंवत्नी भाग्यवत्तरियत् असम समदिपदोत्तम बुदुरजानन वहांसे विसिन देशना कुटवदाल मे उतुम परम गंभीर श्री सद्धर्मे तुम्पिटकेन सूत्रपिटके मज्जिम निकाये सदहन वन तुम्मन कुटसे सदहन वन शून्यत वर्गे चूलशून्यत सूत्रे अद वक्कुन पोहोदिन सजीवी धर्मदेशनाव सदहा मातृका करगंड यदुने यदा भाग्यवत् अरिहत् बुदुरजानन वहांसे वेडिंदल तीयन्ने सवत्नुवर मिगारमातु प्रासादे नम्मु पूर्वारामे मे पूर्वारामे गुडनगल तीयन्ने पूजा कले मे शासने अग्रुपासिका वक्वन विशाखा महा उवेसी विसिन तमंगे मेल पलंदनाव मिलकरला कहावन कोटि नमयक वयकोट मे इडम मिलदीगेन तवत् कहावन कोटि नमयक वयकल्ला දෙමහල් ප්‍රාසාදයක් කුටි සෙනසුන් දහසක් කාමර දහසක් සහිත ගොඩනැගිල්ලක් ප්‍රාසාදයක් ගොඩනගලා පූජා පින්කමටත් කහවණු කෝටි 9ක් වැය කළ බව සඳහන් ව තිබෙනවා. එසේ වූ මේ පූර්වාරාමයේ බොහොම විවේක මනස්කාන්ත සේනාසනයක්. භාග්‍යවතුන් වහන්සේ ප්‍රදාන 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මහරහතන් වහන්සේලා වැඩ හිටපු උතුම් භූමියක්. වස් කාල 6ක්ම බුදුරජාණන් වහන්සේ මෙහි වැඩ සිටි බව සඳහන් වෙනවා. එසේනම් මේ කියන පූර්වාරාමේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන සමයේ ආනන්ද ස්වාමීන් වහන්සේ එදා සමාපත්තියට සම්වැදුණා. සමාපත්තියට සම්වැදිලා ඒ සමාපත්තියේ නැගී සිටින මොහොතේ උන්වහන්සේට මෙහෙම අදහසක් ඇති වුණා. ඇති වුණේ භාග්‍යතුන් වහන්සේ නාගරක කියන ගමෙහි නියම් ගමෙහි සාක්‍ය ජනපදයේ වැඩ ඉන දවසක මේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කළ තිබුණ ආනන්දේ මම බහුලව शून्यता विमुक्तियन वासे करणवाई केला शून्यता विहरेनाहं आनंद एतरहि बहुलं विहरामि आनंदे मम शून्यत विहरणेम बहुलकोट वासे करणवा कियन एक तमाय मेहि सदहान वेन अर्थे वेन्ने एतकोट स्वामीन वहांसे मे अदहस मतु करगेन मतक करला हितन देन सोतापन्न आर्यन वहांसे सकदागामी आर्यन वहांसे अनागामी आर्यन वहांस रहतन वहांस मे आर्यन वहांसला शिवदेनाम मे शून्यत विहरणे युक्त एक किसीवाक नति विहरणे ये पिलीबंद विस्तर विवरण मे देश नावे तिबिनवा आनंद स्वामी नहास तदा समय दिलहिटी एवणि शून्यत विहरणे अट स्वामी नहास अवश्यवना मे शून्यत विहरणे कियन कारण विशेषेन दनगानट विस्तरवशे දැනගන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මුවෙන්ම නැවත විස්තර කර ගන්නට. ඒ නිසා සමාපත්තිය නැගී හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ යම් තැනකද එතනට වැඩම කළා. වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේට සකස් කොට වන්දනා කරලා එකත් පස්ස වාඩි වෙලා මතක් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සාක්‍ය ජනපදයේ නගරක නම් සාක්‍යයන්ගේ නියම්ගමේ වාසය කරන කාලෙදී බුදුරජාණන් වහන්සේ විසින් මෙහෙම දේශනා කළා ආනන්දේ මම දැන් ශුන්්‍යත විහරණයෙන් බහුලව වාසය කරනවා කියලා ස්වාමිනී ඒ කාරණය මම හොඳට අහපු දෙයක්ද
හරියටම අහපු දෙයක්ද පිළිගන්නා ලද දෙයක්ද මම කියපු දේ හරිද කියලා. එතකොට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද නුඹ විසින් මේ ඒකාන්තයෙන් මනවින් අහපු දෙයක්. මනවින් ඉගෙනගත්තු දෙයක් මනවින් මෙනෙහි කරපු දෙයක් මනාකොට දරා ගන්නා ලද දෙයක්. මෙසේ භාග්‍යවතුන් වහන්සේ උත්තර දෙනවා. ආනන්දය පෙරද දැන්ද මම බහුල වශයෙන් සුන්නත විහරණයෙන් වාසය කරනවා. මෙතෙන්දී අට කතා විස්තර කරනවා. ඇයි ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ මේ ශාසනේ ධර්ම භාණ්ඩාගාරික සතිමන්ත දිතිමන්ත උතුමන් වහන්සේ සතියෙන් අග්‍රයි. ධාරණ ශක්තියෙන් අග්‍රයි. එක සණයකදී එක මොහොතකදී පද 60000ක් මතක තියාගන්න පුළුවන් උතුමන් වහන්සේ. ඒ ගාථා 15000ක්. පද හතරක් ගාථා ගාථා 15000ක්. මතක තබා ගන්න තරම් සමත් මේ උතුමන් වහන්සේට ඇයි ශුන්්‍යත විහරණය අමතකුණාද කියලා නැහැ අමතක වෙලා නැහැ. ස්වාමීන් වහන්සේට එතන බුදුරජාණන් වහන්සේගේ හැමදිස්සෙම ගිහිල්ලා ස්වාමීන් වහන්සේ ශුන්්‍යත විහරණය ගැන කියා දෙන්න කියලා කියන්න බෑනේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ නගරක ගමේදී මෙහෙම කිව්වයි කියලා මතක් කළොත් බුදුරජාණන් වහන්සේ නැවතත් මට ඒ කාරණේ විස්තර කර දෙයිය කියන අදහස මේ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඇති වුණා. ඒ විස්තර වශයෙන් දැනගැනීමේ කැමැත්ත ස්වාමීන් වහන්සේට ඇති වුණා. මෙතන දැනගෙන නමුත් නොදන්නා වගේ අහන්නේ ඇයි දන්නා වගේ අහුවොත් කියා දෙන්නේ නැහැ. ඒක සුදුසු නැහැ. සමහර කෙනෙක් ඉන්නවා මේ ශාසනයේ දන්නේ නැහැ හැබැයි දන්නා වගේ ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා දරා ගන්න සමත් නැහැ. අහලා දරා ගන්න සමත් නැහැ. ඒ දරාගත දෙ කියන්න සමත් නැහැ. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ අහන්න සමත් කෙනෙක්. අහපු දෙය දරා ගන්න පුළුවන් හරියට සිංහ තෙල් රන් බඳුනක දැම්මා වගේ සුරක්ෂිතව ධර්මය දරා ගන්න උතුමන් වහන්සේ නම. එසේ මේ දරාගත් දෙය තව කෙනෙකුට කියා දෙන්න පුළුවන් කෙනෙක් කියන එක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර විශිෂ්ටයි. ආනන්ද ස්වාමීන් වහන්සේ කියෝ දෙය දරනවා දරාගත් දෙ උගන්වන්නට දේශනා කරන්නට සමත් වෙන බුදුරජාණන් වහන්සේ දේශනා ධර්මය පටන් ගන්නවා. මේ ශුන්්‍යත දේශනාව ශුන්්‍යත දේශනා දෙකක් තියෙනවා. මේ පළවෙනි දේශනාව චූල ශුන්්‍යත සූත්‍රයයි දෙවෙනි දේශනාව මහා ශුන්්‍යත සූත්‍රයයි. විශේෂයෙන් මේ ශ්‍රාවක පිරිසට වගේ මේ සේනාසනය තුල ඉන්න අපේ සිල් පිරිසට හැමෝටම දැනෙයි මේක ලිග බරක් නැත්නම් බොහොම ගැඹුරු දෙයක්. ශාසන ධර්මයේ තුල තියෙන ඉතා වටිනාම தත්වයට යන தත්වය තමයි මේ ප්‍රකාශ කරන්නේ. ගම්බීර දේශනාව. මේ දේශනාව සාමාන්‍යයෙන් නිකන් ඇහුවට තේරෙන එකක් නෙවෙයි. බොහොම විමසිලිනුවණින් මනසිකාරයෙන් අහන්නට ඕනේ. අපි හැම දිනම බලාපොරොත්තු වෙන ඒ අමාමහ නිවනට යන්නට පිළිවෙල බුදුරජාණන් වහන්සේ මේ එකම දේශනාවක දේශනා කරනවා. ඒ නිසා මේ චූල ශුන්්‍යත සූත්‍රය මනවින් ශුන්්‍යත විහරණය පිළිබඳ රහදා දෙනවා. භාග්‍යතුන් වහන්සේ මුල්ම තැනින් පටන් ගන්නවා. ආනන්දයේ මේ පූර්වාරාමය ස්ත්‍රී පුරුෂයන්ගෙන් ශුන්‍යයි. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා පවත්වනකොට බණ අහන්න ආපු පිරිමි අයවත් ගැහැණු අයවත් එතන ඉඳලත් නැහැ. ඒ වගේම ඇතුන්ගෙන් අස්වැයන්ගෙන් වෙළඹුන්ගෙන් සතුන්ගෙන් ශුන්‍යයි. ඒ වෙලාවේ පූර්වාරාමේ සතුනුත් නැහැ. කොහොමත් පූර්වාරාමේ කියන්නේ අරණ්‍ය සේනාසනයක්, බොහොම විවේක ස්ථානයක්. ඒ ස්ථානයේ සතුන් නැහැ. ඒ කියන්නේ අස්වැයන් ඇතුන් ආදී නැහැ. මිනිස්සුන්ට ප්‍රයෝජනෙට තියෙන වැඩවලට ප්‍රයෝජනෙට ගන්න, ගමන් යන්න ප්‍රයෝජනෙට ගන්න සතුන් නෙමෙයි ඇතුන් අස්වැයන්. ඒ අස්වැයන් ඇතුන් නැත, ස්ත්‍රී පුරුෂයන් නැත. එහෙනම් මොනවයිද ශුන්‍ය? පූර්වාරාමයේ ශුන්‍යයි, ස්ත්‍රී පුරුෂයන්ගෙන් ශුන්‍යයි, ඇතුන් අස්වැයන්ගෙන් ශුන්‍යයි, රන්රිදී මුතු මැණික් වලින් ශුන්‍යයි කියනවා. ඒ ශුන්‍යතාවයත් එක්තරා ශුන්‍යතාවයක්. එතකොට ඒ ශුන්‍යතාවයට කියනවා ගම කියන සංඥාව හිතින් දුරු කරගෙන අරණ්‍ය සංඥාව ඇති කරගන්න කියනවා. පළවෙනිම පියවර තමයි අපිට ශුන්‍යතාව ඇති කරගන්න දේශනා කරන බුදුරජාණන් වහන්සේ ගම මෙනෙහි කරන්න එපා. ගම මෙනෙහි නොකරින්ට ගම නැත කියලා හිතනද මේ ඉන්නේ ආරණ්‍යය කියලා හිතන්න. දැන් මේ වෙලාවේ මේ මොහොතේ මේ ස්ථානයේ සිල් සමාදන්ව සිටින පිරිසට ඒක හොඳට කරන්න පුළුවන්. මොකද මේ අය ඉන්නේ බොහොම ඝන වනාන්තරයක අලියතුන් වාසය කරන බොහොම විවේක ස්ථානයක තමයි අපි මේ වාසය කරන්නේ. ඉතින් මෙතෙන්දී අපිට හිතන්න පුළුවන් මේ ගම නොවේ. මෙහි ස්ත්‍රී පුරුෂයෝ නැත. මෙහි වාසය කරන්නේ ස්වාමින් වහන්සේලා පමණයි වෙනත් දවස්වලට. එතකොට ස්වාමීන් වහන්සේලා විතරක් වාසය කරන අනිත් දවස්වලදී උන්වහන්සේලාට කල්පනා වෙනවා මෙතන කවුරුත් නැහැ. වෙනත් දේවල් ඇත්තේ නැහැ. රන්රීදී මුතුමැණික් නැහැ. මෙතන තියෙන එකම ශුන්්‍යතාවයක්. ඒ සියල්ලගෙම ශුන්‍ය වූ අරණ්‍ය සංඥාව. එහෙනම් අරණ්‍ය සංඥාව කියලා කියන අරණ්‍ය ගස්, අහස, පර්වත මේවා සිහි කරනවා. දිය ඇලි ආදී සිහි කරනවා. සෙවන තියෙන බොහොම විශාල ගස් තියෙන අරණ්‍ය තියෙනවා. වැසි වනාන්තර වශයෙන් සඳහන් වෙනවා. ඒවා බොහොම රමණීයයි, සිසිල්.
අපි වාසය කරන මේ ප්‍රදේශය බොහොම සුස්කයි නමුත් කටු කැලෑ ලඳු කැලෑ ආදීන් නමුත් වනගහණය යුක්තයි. ඒ වනගහණයෙන් බලාපොරොත්තු වෙන්නේ ගිහි ජනතාවගෙන් වෙන් වූ බවක්. විවේක සුවයක්. විශේෂයෙන් වනසතුන් වාසය කරන නිසා නිතරම ගිහි ජනතාවගේ ස්ත්‍රී පුරුෂයන්ගේ පැමිණීමක් සිදුවන්නේම නැහැ. උදේ දවල් දාණය පූජා කරන පිරිස පමණයි. අනිත් වෙලාවට නිතරම ශුන්‍යභාවයෙන් යුක්තයි. බොහොම ශුන්‍යයි. ඉතින් ශුන්‍යභාවය ලබනවා මෙවැනි සෙනසුන් වලට ආවට පස්සේ විශේෂයෙන් අරඤ්‍ය වාසයේදී. දේශනා ධර්මයේ තුල මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අපරිහාන ධර්ම ගැන දේශනා කරන තැනදී එක අපරිහාන ධර්මයක් වශයෙන් සඳහන් කරන භික්ෂුන් වහන්සේලා යම්තාක් අරඤ්‍ය වාසී වෙනවාද මේ සාසන ධර්මයේ බොහෝ කල් පවතිනවා කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් ඒ අනුව මේ අරඤ්‍ය වාසය කිරීම ස්වාමින් වහන්සේලට සාසනය බොහෝ කල් පවත්ව ගන්න හේතුයි. හේතුව තමයි राग देश मोह केलेस हरमुन एतिवन रूप शब्द गंध रस पहस किन पंच काम आरम्मन काम वस्तुन नितर एसट गटेन्नी ने खनट हमुवन्नित ने नहायट दिवट खायट हमुवन्नी ने ए पंच कामयन मे आयतन हयं स्पर्श करन लबे नवस्ताव अडुनिसा प्रकृतियेम मे स्वामीन वहांसेलट पुलुवंगम लबेनवा सिल्वत गुणवत् जीवितयक् गत करन्न एई अर कियन बाहिर पलिपोदयन्गेन हित शून्य එනම් ග්‍රාමයේ ග්‍රාම සංඥාවෙන් ශුන්‍යයි. ගමෙන් ශුන්‍යයි. ස්ත්‍රී පුරුෂයන්ගේ ශුන්‍යයි. එකම අරණ්‍ය සංඥාවේ යුක්තයි. ඒ අරණ්‍ය සංඥාවෙන් අශුන්‍යයි. ඒ කියන්නේ අරණ්‍ය සංඥාව කියන එක හිතේ තියෙනවා. ඒ අරණ්‍යයට බැඳුණු හිතක් තියෙනවා නම් අරණ්‍ය විවේකයේ තියෙන ඒ විවේකයට බැඳුණු හිතක් තියෙනවා නම් අන්න ඒ බැඳුණු සිතේ කියන දරත ගතිය නැත්තම් ක්ලේශය තියෙනවා. ඒකෙන් අශුන්‍යයි. ශුන්‍ය නැහැ. ගමෙන් ශුන්‍යයි. ස්ත්‍රී පුරුෂයන්ගේ ශුන්‍යයි. හැබැයි මේ ස්වාමීන් වහන්සේලා ගීත තුල අරණ්‍ය පිළිබඳ බැඳීම තියෙනවා. මේ අරණ්‍ය විවේකයේ ගැන යම්කිසි ඇලීමක් තියෙනවා. ඒ සුවයක් තියෙනවා. ඒ සුවය ශාන්ත දෙයක්. ඒකේ දුකක් නැහැ, පීඩාවක් නැහැ. නැවතද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ශ්‍රාවකයා අරණ්‍ය සංඥා මෙනෙහි කරනවා. අරණ්‍ය ගස් ගැන මෙනෙහි කරා කියලා, පර්වත ගැන මෙනෙහි කරා කියලා සති සමාධි ඥාන වැඩෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ග්‍රාම සංඥාවත් ප්‍රහාණය කරලා අරණ්‍ය සංඥාවත් ප්‍රහාණය කරලා ඊළඟට පටවි සංඥාව මනසිකාර කරනවා. ඒ පටවි සංඥාවේ බැස ගන්නවා, හිත පිහිටුවා ගන්නවා. ඒ තුලින් ග්‍රාම සංඥාව නිසා යම් කෙලෙස් දැවිලි තියෙනවා නම් දැන් ඒක නැහැ. අරණ්‍ය සංඥාවේ යම් කෙලෙස් දැවිලි ඇලීමක් තිබුණා නම් ඒ ඇලීමත් දැන් නැහැ. දැන් මොන ඇලීමද තියෙන්නේ? පෘථුවි සංඥාව නැත්තම් පටවි සංඥාව. මේ පොළව ගැන ඇලීම. පොළව කියලා කියන්නේ පොළවට ඇයි අරමුණු කරන්න බුදුරජාණන් වහන්සේ මේ තුන්වෙනි පියවර දේශනා කළේ කැලේ ගැන විතරක් හිතුවා කියලා ධානය ලබන්න බෑ. භාවනා මානසිකාරයක් නෙවෙයි. ඒක විවේක ස්ථානයක් පමණ. එහෙනම් විවේක ස්ථානයක් වන මේ අරණ්‍යයට පැමිණිලා දැන් මානසිකාර කරනවා බෙරෑසක්සේ සම වූ පොළොව තලයක්. හොඳින් කටුකොහල් ඉවත් කරලා, පැලෑට ඉවත් කරලා පිරිසුදු කරගත්තා වූ පොළොවක් තියෙනවනම්, කුඹුරක් තියෙනවනම් අන්නේ පොළවම තමයි භාවනාවට මානසිකාර වෙන්නේ. වලగొඩලි කඳු නිම්න තියෙන තැන භාවනාවට මානසිකාර වෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්දි පටවි සංඥාව කියලා කියන්නේ පටවි කසිනේමයි. බුදුරජාණන් වහන්සේ අපිට මුලක් පාදා දෙනවා මෙතෙන්දි අරණ්‍ය සංඥාවට ඇවිල්ලා දැන් අරණ්‍ය වාසයෙන් විවේකවත් වුණා. ඒ විවේකවත් වූ ශ්‍රාවකයාට වඩන්න ඕන තරම් භාවනා තියෙනවා. අනුස්සති භාවනා කසිනම 10ක් තියෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, උපසමානුස්සති ආදී වශයෙන්, සීලානුස්සති, ත්‍යාගානුස්සති වශයෙන් අනුස්සති 10ක් තියෙනවා. ඉතින් මේ ඕනම කමඨහනකින් මේ ධානවලට යන්න පුළුවන්. නමුත් මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ එකම පදයයි මතු කරන්නේ, එක භාවනාවයි. ඒ භාවනාව පටවි කසින භාවනාවයි. ඒතර මේ පොළව කොහොමද මනසිකාර කරන්නට ඕන? හරියට ගවයේ ගහමක් අරගෙන උල් 100ක් ගහලා වටේට ඇදලා හොඳට පොළවට සම්බන්ධ කරා මේක ලස්සනට පේන ගුරු පාටට. මේක ලපකැලල් පේන්නේ නැහැ. ගුරු පාට හරකෙක් නම් එහාම ගුරු පාටයි. අන්නේ ගුරු වර්ණයෙන් පෙනී යනවා. මේ පොළවත් පිරිසිදු කරලා ගත්තාම කැට කැබලෙති කටුවා දිවත් කරලා ගත්තාට පස්සේ පොළවත් බොහොම බෙරෑසක් වගේ පැහැදිලිව පේනවා. ඉතින් මේ පොළව පටවිය 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 කියලා මෙනෙහි කරනවා. පොළව 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 කියලා මෙනෙහි කරනවා. කසින භාවනාවක් කරනගෙන කසින මණ්ඩලයක් හදා ගන්නව නම් අරුණුවන් මැටි වලින් වියතක් පමණ පරිදිය තියෙන විදියට රවුමක් හදාගෙන ඒකේ මැටි ආලේප කරලා ඒ කසින මණ්ඩලය රියන් දෙකක් පමණ දුරින් තබාගෙන පරියන්කෙන් වාඩි වෙලා S2කින් ඒ දිහා බලනවා. S2කින් බලනකොට වරින් වර බලමින් බලන ගමන් පටවි කියලා මෙනෙහි කරනවා. ඒ පටවි කියලා මෙනෙහි කරන ගමන් S පියනවා. S පියාගෙන බලද්දිත් නැවතත් අර පොළොව පෙනිනවනම්
අර ගුරුපැහැය පේනනම නම් ඒකට කියන උග්‍රහ නිමිත්ත කියලා උගුලවාගත් නිමිත්ත නැවත නැවත ඔහොම ඇස්සරිනවා ආයි බලනවා ආයි පියන ඔහොම කරලා හොඳටම අර පටවි සංඥාව හිතට ආවට පස්සේ ඇස් පියාගත්තමත් මේ මුළු පරිසරයේම පොළොව පැතිරුණා වගේ පේනවා ගුරුපැහැය පෙනී යනවා ඊළඟට තමන් ඇස් පියාගෙනම පටවි කියන සංඥාව වඩනවා මුලින් කුඩාවට පහළ වෙනවා පස්සේ ප්‍රකට වෙනවා අඟල අඟල් දෙක අඟල් තුන හතර අඩිය අඩි දෙක තුන හතර වශයෙන් මේ යෝගාවචරයා පටවි කසිනය කසින කියන්නේ සියල්ල කියන එක හැමතැනම පොළව කියන සංඥාවෙන් අඩි ගණනින් ටික ටික පතුරලා තමන් ඉන්න ප්‍රදේශයට පලාතට රටට දඹදිව් තලයට මුළු ලෝකයටම විශ්වයටම මේ යෝගාවචරයා පටවි සංඥාව පතුරනවා මුළු පොළොවෙම වැසී ගියා වෙනවා මුළු පරිසරයෙන් බැලූ බැලූ හැමතැනම පොළව පෙනී යනවා. ඒ පටවි කසිනෙන් උග්‍රහ නිමිත්තෙන් ලබාගත් මේ අරමුණ පටිභාග නිමිති වශයෙන් බොහොම බහුල වශයෙන් ආලෝක සංඥා සහිතවම පටවි කසිනය පැතුරුවා වෙනවා. ඊළඟට උපචාර සමාධිය තමයි ඉන්නේ. උපචාර කියන්නේ එලිපත්තේ ඉන්නේ ධානයට මෙපිට. දැන් අර්පණා සමාධියට මනසිකාර කරනවා. කොහොමද මනසිකාර කරන්නේ? මේ ඇති වුණා වූ පටවි කසිනය ප්‍රථම ධානය ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. එයි අදිෂ්ඨාන කරගෙන ඉන්නකොට විතක්ක විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතියත් සැපයත් එකඟ බවක් තියෙන ප්‍රථම ධානයේ යෝගාවචරය ලබනවා. විතක්ක කියන අරමුණට සිත නංවනවා. විචාරය කියන අරමුණ විමසනවා. එතකොට ඒ වෙලාවේදී අකුසල් වලින් ප්‍රහාණය වෙලා අකුසල් වලින් දුර වෙලා භාවනා විවේකයේ නිසා ඇති වුණා වූ කයේ සිතේ ප්‍රීතිය ඇති වෙනවා. කයේ සිතේ සැපය ඇති වෙනවා. එකඟ බවකුත් ලබනවා. මේ පළවෙනි ධානය. විනාඩි 5කට 10කට පැය භාගයකට පැයට පැය දෙකට වශී කර ගන්නවා නැවත නැවත සම්වදිනවා අදිෂ්ඨාන කරලා නැගී සිටිනවා සමවදිනවා නැගී සිටිනවා ආවර්ජන කරන සමාපජ්ජන කරන උට්ටාන අදිට්ටාන පච්ච වෙක්කන කියන අංග පහක් තියෙනවා ඒ කියන්නේ ධානාංග පහ ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන මේ ධානයෙන් නැගී ඉඳිමින් බලන්න ඕන මේ ධානයේ මොනවද තියෙන්නේ මේ ධානයේ විතක්කය තිබෙනවා මේ ධානයේ විචාරය තිබෙනවා මේ ධානයේ විවේකයෙන් උපන් ප්‍රීතිය තියෙනවා මේ ධානයේ සැපය තියෙනවා මේ ධානයේ එකඟ බව තියෙනවා ධානලාභියාට අමුතුවෙන් කියා දෙන්න ඕනේ නැහැ මේ අරමුණු පහම මනසිකාර වෙනවා ධානාංග පහම මනසිකාර කරන එකට කියන පච්ච වෙක්කන නැඳ අදිට්ඨාන කරනවා කියන්නේ මේ අසවල් වෙලාවේ මා ධානයෙන් නැගී සිටිනවා කියලා සමවදිනවා විනාඩි 5කින් නැගී සිටින සම්වැදුනොත් හරියට විනාඩි 5න් ඇස් දෙක ඇරෙනවා ගමන්ට ධානයක් තියද නැද්ද කියලා බලා ගන්න ඕන නම් මේ බනහන ඇටුණක් පුළුවන් අදිෂ්ඨාන කරගන්න විනාඩි 5කට හෝ 10කට හරියටම වෙලාවට ඔරලෝසුකුත් තියාගෙන බලන්න ඕන නැගී සිටියොත් හරියටම තමන්ට ධානයක් තියෙනවා එහෙම නැත්නම් ධානයක් නෙවෙයි සමාධියක් පමණයි එහෙනම් මේ ධාන වසීතාවය ආකාර පහකට කරනවා ආවර්ජන කරන සමාපජ්ජන වශයෙන් සම්වදිනවා නැවත නැවත නැගී සිටිනවා නැවත නැවත සම්වදිනවා ප්‍රත්‍යවේක්ෂා කරනවා මේ ක්‍රමයට පැය 2 3 දක්වා සමහර දවසක් දක්වා වුණත් සමවදින්න පුළුවන් කාමයන් ඉක්මවා ගිය මේ ධානය අධිකතර සුවයක් දැන් මේ ප්‍රථම ධානය සමවැදිච්ච යෝගාවචරයා කල්පනා කරන ප්‍රථම ධානයට වඩා සැපයි දෙවනි ධානය. ප්‍රථම ධානයේ විතක්ක ਵਿਚාර තියෙන කෙලෙස් වලට බරයි. ඒ නිසා මේ ප්‍රථම ධානය ඉක්මවා මම දෙවනි ධානයට සම්වදිනවා කියලා අර පිළිවෙලටම පටවි කසිනේ ප්‍රථම ධානයට සම්වැදිලා ඉන් නැගී සිටලා අදිෂ්ඨාන කරනවා දෙවනි ධානයේ මගේ සිත තුල පිහිටාවා. නැතනම් දෙවනි ධානයට සම්වදින ලැබේවා කියලා. අන්න ඒ වෙලාවේ විතක්ක ਵਿਚාර ප්‍රහාණය වෙලා සමාධියෙන් උපන් ප්‍රීතියත් සැපයත් එකඟ බවත් ඇති දෙවැනි ධානය ලබනවා. මේ දෙවැනි ධානයේ අංග තුනක් තියෙනවා. ප්‍රීතිය, සැපය, එකඟ බව. අර කියන පංච වසීතාවයෙන් වසීතා පහෙන් යුතුව ආවජ්ජන, සමාපජ්ජන, උට්ටාන, අදිට්ටාන, පච්චවෙක්කන කියන ක්‍රම පහට අර විදියටම නැවත දෙවැනි ධානයත් වසී කර ගන්නවා පැය පැය දෙක තුන දක්වා. තුන්වෙනි දෙවැනි ධානයෙන් පස්සේ තුන්වෙනි ධානයට ඉතිවමු කරමු. මේ දෙවනි ධානයේ ප්‍රීතිය තියෙනවනේ ඒ ප්‍රීතිය රාගයට බරයි. ඒ නිසා මේ දෙවනි ධානය ඉක්මවා මම තුන්වෙනි ධානයට යනවායි කියලා අර විදියටම තුන්වෙනි ධානය ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. එහෙම කරනකොට ප්‍රීතිය ප්‍රහාණය වෙච්ච සැපයත් එකඟ බවත් පමනක් ඇති තුන්වෙනි ධානය ලැබලා ඒ විදියටම වශී භාවයට පත් කර ගන්නවා. පැය ගණන් සමවදින්න ශනිකව සමවදින්න පුළුවන් විදියට. ඒ සුඛයත් රාගයට බර බව ආදීනව සලකලා යෝගාවචරයා ඊළඟට හිත යොමු කරනවා උපේක්ෂා සතිපාරිසුද්ධින් චතුත්ථජාන උපේක්ෂාව පමණක් ඇති සතරවෙනි ධානයට මට සමවදින් ලැබේවා කියලා යෝගාවචරය අදිෂ්ඨාන කරනවා.
එම අදිෂ්ඨාන කරද්දී හිත පිහිටනවා සතරවෙනි ධානයේ පිරිසිදු උපේක්ෂාව. දැන් ඇලීම් ගැටීම් නැහැ. පිරිසිදුවම උපේක්ෂාවේ සිත දැස ගන්නවා ප්‍රණීතතර ධානය කියලා කියනවා. ධාන සතරෙන් ප්‍රණීතම ධානය මෙයයි. ඒතරම්ම සුවයි. ඒ ධානය සමවැදිලා අදිෂ්ඨාන කරලා වසී කරගන්න. එතනින් පස්සේ සලකනවා මේ රූපය කෙලෙසුන්ට බරයි. රූපය ප්‍රහාණය කළ යුතුයි. රූපය ප්‍රහාණයට අරූපය වඩන්න ඕනේ. එහෙනම් හතරවෙනි ධානයේ නැගී සිටමින් ආකාශය අනන්තයි කියලා මනසිකාරයෙන් ආකාසඤ්ඤායතන ධානය ලබනවා. ඒ අරූප ප්‍රථම ධානය. මේ අරූප ධානයේ කුසල බලය කොච්චරද කිව්වොත් වසී කරගෙන මරණයටපත් වුනොත් මහා කල්ප 20000ක් ආකාසඤ්ඤායතනයේ වාසය කරන්න ලැබෙනවා. ඒතරම් ප්‍රණීත ධානයක් තමයි මේ අරූප ධානවල ප්‍රථම ධානය ආකාසානඤ්ඤායතන ධානය. ඒ ධානයේත් දෝෂ දකින්න. මොකද දෝෂේ රූපයට සමීපයි ආකාශය. ඒ නිසා ඊළඟට හිත යොමු කරනවා එතනින් නැගී සිටමින් විඥාණය අනන්තයි විඥාණය අනන්තයි විඥාණය අනන්තයි අනන්තෝ විඥාණ. ඒ විඥාණංචායතන අරූප ධානයට සම්වදින ලැබෙනවා. ඒකත් වසී කරගන්නවා. ඒකේ ආනිසංස කොච්චරද කිව්වොත් මහා කල්ප 40000ක් විඥාණංචායතන අරූප ලෝකේ වාසය කරන් ලැබෙනවා. වසී කරගෙන මරණයටපත් වෙනවා. ළඟට ඒ ධානය ඉක්මවාගෙන මේ කියන විඥාණංචායතන ආකාසාණංචායතනට සමීපයි. ඒ නිසා ඒ දෝෂය දැකලා තුන්වෙනි අරූප ධානයේ වෙන කිසිවක් නැ කිංචි නත්ති කියන අරමුණෙන් කිසිවක් නැත කියලා වඩලා යෝගාවචරයා ආකින්චඤ්ඤායතන අරූප ධානයට සම්බදිනවා. ඒ ආකින්චඤ්ඤායතනයේ ආනිසංස කොපමණද කිව්වොත් මේ ආකින්චඤ්ඤායතනේ වසීකృత කරගෙන කෙනේ මරණයටපත් වුණොත් එයාට මහා කල්ප 60000ක් ආකින්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකේ වාසය කරන්න ලැබෙනවා. ඊළඟට ඒකේ දෝෂ දකින්න. මොකක්ද දෝෂය? මේ ආකින්චඤ්ඤායතනේ විඥානංචායතනයට සමීපයි. ඒ නිසා මේන් ප්‍රණීත වූ උසස් වූ ධානයට යන්න ඕන කියලා නේව සංඥා නාසඤ්ඤායතනට යෝගාවචරය හිත යොමු කරනවා. සංඥාව ඇත්තෙත් නැහැ, සංඥාව නැත්තෙත් නැහැ කියන අරමුණ තමයි එතනදී තිබෙන්නේ. ඒ අරමුණ වඩලා ප්‍රණීතතර ධානය අරූප ධාන අතර ශ්‍රේෂ්ඨතම ධානය වෙන නේව සංඥා නාසඤ්ඤායතනට සම්වදිනවා, වශී කරගන්නවා. දැන් මෙලෙවට කියනවා අෂ්ට සමාපatti. දැන් කසිනය පිරිමැදලා කසිනේ මනසිකාර කළ උග්‍රහ නිමිත් අරගෙන පටිභාග නිමිත්ත මතු කරගෙන උපචාර සමාධියෙන් අනතුරු අර්පණා සමාධි වශයෙන් ප්‍රථම ද්විතීය තතිය චතුත්ථ කියන රූපාවචර ධාන හතරක් ආකාසඤ්ඤායතන ආදී අරූප ධාන හතරත් යෝගාවචරය ලැබුවා. හැබැයි මෙයා සාමාන්‍යයෙන් ධාන වඩලා නිකන් නවතින කෙනෙක් නෙවෙයි. අමාමහ නිවන් දකින්න ලැබේවා කියලා භාවනා කරන කෙනෙක්. ඒ කියන්නේ සෝවාන් ආදී මගඵල ප්‍රාර්ථනා කරගෙන තමයි මේ ගමන යන්නේ. ඒ මගතොටේදී හම්බෙච්ච නවාතැන් පොළවල් අටක් තමයි මේ අෂ්ට සමාපatti කියලා කියන්නේ. මෙලොවම සුව විඳින්න හේතු වෙනවා මේ ධාන අට. එතනින් නතර වෙන්නේ නැහැ. ඊළඟට මේ යෝගාවචරයා හිත යොමු කරනවා නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය පිරිසිඳ දකින්න. එහෙනම් මේ විදර්ශනා සමාධියට හිත යොමු කරනවා. දැන් බලවත් සමාධියක නිහිටි නේව සංඥා නා සංඥා. එයින් නැගී සිටිනවා. එයින් නැගී හිඳලා මේ නාම රූප ධර්මයන් සම්මර්ෂණය කරනවා. මේ කයේ පඨවි ධාතු මනසිකාර කරනවා. ආපෝ ධාතු මනසිකාර කරනවා. තේජෝ ධාතු මනසිකාර කරනවා. වායෝ ධාතු මනසිකාර කරනවා. තමයි මෙහෙම කොහොම තේරෙන්නේ. හිසේ පටන් දෙපතුල දක්වාම හිත යොමු කරලා බලනවා මේ කයේ මොනවද තියෙන්නේ. පිටින් බලනවා. ඊට පස්සේ ඇතුළත ස්වરૂපයත් විදර්ශනා ආලෝකය ලැබුණට පස්සේ ඒ ආලෝකය කයට යොමු කරලා කය ඇතුලේ තියෙන කොටස් පවා අනිත්‍ය වශයෙන් බලනවා. අර නාම ධර්මය පෙනී යනවා. Tamanta ඇසින් බලනා වගේ බිදි බිදි යන ස්වභාවය. ඒක විදර්ශනා යෝගාවචරයා මානසිකාර කරන්න ඕනේ. සති සමාධි ඥාන ඇතුව බලවත් නැවතිල්ලේ නිවි හැනහිල්ලේ සමාධියත් බලවත් කරගත්තු නිසා දැන් බලන්න තියෙන්නේ කය දිහා සිත දිහා. එසේ බලමින් එනකොට මේ යෝගාවචරයාට ලැබෙන වාසනාව විදර්ශනා ඥාන 10 උපදවා ගන්න. විදර්ශනා ඥාන උපදින ආකාරයට විදර්ශනා භාවනාව දැන් මේ සමාධිය උපදවගෙන යන කෙනෙක්ට නම් එතනින් එහෙම්මම හැරෙන්නට පුළුවන්. නමුත් සුස්ක විදර්ශකව යම් කෙනෙක්ට හිතනවා නම් මම භාවනා කරන්න ඕනේ කියලා එයාට පුළුවන් අස්වාස ප්‍රස්වාස දෙක හෝ පිම්බීම හැකිලිම උදරේ බලමින් වායෝ පොට්ටබ්බ ධාතුව මනසිකාර කරලා හිත පිහිටවාගෙන නැත්නම් ආස්වාස ප්‍රස්වාසයට හිත පිහිටවාගෙන ශනික සමාධිය ලබලා ඊළඟට ඇහෙන ශබ්ද පෙනෙන රූප දැනෙන ගඳ සුවඳ රස පහස මේ සියල්ලම බලවත් සිහියෙන් දකින්න මනසිකාර කරන්න. අතීතයට හිත ගියොත් ඒ අතීතයට ගිය බව දැනගන්න. අනාගතයට හිත ගියොත් අනාගතයට හිත ගිය බව දැනගන්න මනසිකාර කරන්න. ඊළඟට බොහොම සංසුන්ව මේ ආරම්මණයන් ගැන වර්තමාන මොහොතේ වාසය කරන්නට.
එනේන අරමුණ ඒ ඒෂණය දකිනවා. වේදනාවක් આવුත් වේදනාව බව දැන ගන්නවා. සංඥාවක් ඇති වුණොත් සංඥාව දැන ගන්නවා. ලෝභ දේශ මොහ ආදී චෛසික චේතනා පහළ වුණොත් ඒ බව දැන ගන්නවා. සිතවිලි ගැන දැන ගන්නවා. චිත්තානුපස්සනාව. වේදනා ගැන දැන ගැනීම වේදනානුපස්සනාව. කය ඉරියව් ගැන දැන ගැනීම ඇවිදිනකොට ඇවිදින බව දැන ගන්නවා. වාඩි වෙනකොට වාඩි වෙන බව දැන ගන්නවා. හිට ගන්නකොට හිටගත්තු බව දැන ගන්නවා. සැතපෙනකොට සැතපෙන බව දැන ගන්නවා. ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ. ඇවිදිනකොට අර ඉරියව් හතර පවත්වද්දි නිදා ගන්නකොට අවදිව ඉන්නකොට නිදි වරනකොට බාසිතේ ලපිතේ තුන්නේ භාවේ. කතා කරද්දි නිහඬ ඉද්දි සායිතේ කායිතේ ආහාර ගනිද්දි පාන වර්ග පාණය කරද්දි උච්චාව පස්සාව කම්මේ වැසිකිලි කැසිකිලි කිසීදේ පවා අඩුමතරමේ වැසිකිලියේදී ඒ කෘත්‍ය කරද්දිත් කැසිකිලි කෘත්‍ය කරද්දිත් යෝගාවචරයා සතිමා හෝති සතිමත් වෙනවා සම්පජානකාරී හෝති සිහිනුවණි යුතු වෙනවා මේ සෑම ක්‍රියාවක්ම සති මනසිකාරයෙන් දැක දැක දන දන කරනවා මම කරන්නේ මොකද්ද මම නානවා නාන බව දැනගෙන නානවා දැන් අපි නානකොට සමහරට අපි මෙහෙ නානවා බයි හිත වෙන කොහෙවත් තියෙනවා එතකොට ඒ නෑමේ රසය විඳින්න අපිට බෑ කෙනෙක් ආහාර ගන්නවා ආහාර ගන්න වෙනත් නොයෙක් ආරම්මණයන්ට හිත යොමු කරගෙන ඒ රසය හරියට විඳින්න ලැබෙන්නේ නැහැ නමුත් මේ සතිපට්ඨාන භාවනාවෙන් සතියෙන් ආහාර ගන්නකොට එයාට ආහාර අනන බව දැනෙනවා පේනවා ආහාරයේ පිඬ ගේන බව පේනවා ආහාර පිඬ මුඛයට ඇතුල් කරන බව පේනවා ඒ ආහාර පිඬ දත් වලින් හපන බව දැනෙනවා ඒ ආහාර පිඬ දිවෙන් කරකවල උගුරට යවන බව පේනවා මේ විදිහේ මානසිකාරය ඇති වෙනකොට එයාට තේරෙනවා දැන් තමයි හරියට කාලා තියෙ දැන් තමයි මං කෑවේ මෙච්චර කල් අපි කාලා නැහැ මොනවද කරලා තියෙන්නේ සතියක් නැතුව ඒ ඉබේම ක්‍රියාව සිදු වෙනවා අපි වෙන වෙන අරමුණු වල හිටියා නමුත් හරියටම කෑව හරියටම රසවින්ද වෙනවා එයට හිත යොමු කරගෙන ආහාර අනුභව කිරීමේදී මේ විදියට තව තව අපි ඉදිරියේ විස්තර කරන්නම් ධර්ම සාකච්ඡාවෙත් ඕනම ඉරියව්වකට සතිය පිහිටවා ගත්තම අන්න එතෙන්දි විදර්ශනාවට පොහොරක් අනුග්‍රහයක් වෙනවා මේ සතිය පිහිටවීම. ඒ විදියෙ පිහිටවාගෙන කායානුපස්සනාව වශයෙන් මේ කයේ ඉරියව් කයේ පැවතුම් මානසිකාර කරමින් වාසය කරනවා. වේදනා ඇති වෙනකොට සැප වේදනාවක් ඒ කියන්නේ ඔය භාවනා කරනකොට සමාධියේදී සැහැල්ලු බව පාවෙන ගති දැනෙන්න පුළුවන්. එව සැප වේදනා. ඊළඟට සමහර අයට එහෙම නොවැඩුණොත් එහෙම කකුල් වල කොන්දේ වේදනා ඇති වෙන්න පුළුවන් කටුක වේදනා දුක් වේදනා. ඒකත් දකිනවා. දුක් වේදනාවක් හටගත්තා. ඒ දුක් වේදනාවේ ස්වરૂපය මොකද්ද? ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. කිසිම වේදනාවක් එක දිගට පවතින්නේ නැහැ. අනිවාර්යෙන් මේ වේදනාව ෂේ වෙවි ගිහිල්ලා අවසානයක් තියෙනවා. එසේම චිත්තානුපස්සනාව. දැන් මේ භාවනාවේ ඉන්නකොටම ආස්වාද ප්‍රසාර දකිනකොට මෙයාට එනවා රාගසිත. දේශසිත මෝහසිත විසිරුණු සිත ආන්නේ බව දැනගන්න රාගසිතක් ආවා දේශසිතක් ආවා මෝහසිතක් ආවා මේ හිත ආපු බව දැනගන්න එක සතිය ඒකත් දියුණුවක් කෙලෙස් තියෙනවා කියලා දැනගන්න එකත් දියුණුවක් වරදක් තියෙනවා කියලා දැනගන්න එකත් දියුණුවක් වරද වරද වශයෙන් දැකීම මේ භාවනාවේ ආර්ය විනේ දියුණුව බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එහෙනම් භාවනා කරන්න පටන් ගත්තම විපස්සනාවේදී බලාපොරොත්තු වෙන්න එපා ලොකු ආලෝකයක් මැද්දේ පාවී පාවී අපිට ඉන්න ලැබෙයි කියලා. මේ විපස්සනාව කියන්නේ එහෙම සාන්ත දෙයක් නෙවෙයි. සමතය කියන්නේ සාන්ත දෙයක්. සඳ මඩල වගේ ආලෝක සංඥා මැද්දේ නිසොල්මනේ බොහොම සහැල්ලුවෙන් පාවෙවි ඉන්න පුළුවන්. හැබැයි විදර්ශනා වඩන්නේ පාවෙන්න නෙවෙයි. පොළොවේ පය ගහලා ඇත්ත දකින්න. ආන්න එතකොට ඔළුවේ කැක්කුම් මතුවෙනවා. කොන්දේ කැක්කුම් මතුවෙනවා. බඩේ අමාරු හැදෙන්න පුළුවන්. මෙනදා ඇහිච්ච නැති නොයේක් සද්ද ඇහෙන්නත් පුළුවන්. ඔරලෝසුවේ කට්ට පවා තමන්ට ඇහෙන්න පුළුවන්. හරි වදයක් වගේ දැනේ. පුරුදු නැති කෙනෙක් මොනවද මේ හරියට සද්ද ඇහෙනවනේ. ഘോഷ ඇහෙනවනේ. මේ කයේ රිදින් රිදෙන තැන් කොච්චර මට දැනෙනවද දැන්. ඒ කියන්නේ මෙච්චර කල් අප්‍රකටව තිබුණේ මොකද මේවා සතිය මදි නිසා. සතිය වැඩි වෙන්න මේ සියුම් සියුම් වේදනා කයේ දැනෙන්න ගන්නවා. එතකොට හරි දුක් ගොඩක් බව තමන්ට දැනෙන්න ගන්නවා. මේක පීඩාවක් වගේ දැනෙන්න ගන්නවා. නමුත් සිහියෙන් ඉවසිල්ලෙන් බලන් ඉන්න ඕන මේ කයේ ඇත්ත ස්වභාවයයි දැන් මට මේ පෙන්වන්නේ මොකද ඇත්ත ස්වභාවය තනි කරම දුක මේ කයේ ස්වභාවයේ දුක රිදීම් රිදීම් සමූහයක්ම තමයි තියෙන්නේ වේදනා සමූහයක් තියෙන්නේ එහෙනම් කය වෙනමත් සිත වෙනමත් මානසිකාර වෙනවා නාම රූප පරිච්ඡේද ඥානයේදී යෝගාවචරයට දකින්න ලැබෙනවා සිත මේය කය මේය කයේ ස්වභාවය දුකයි කයේ ස්වභාවය බරක් ඒ කය වෙනම තියෙනවා සිත වෙනම තියෙනවා
ඉතින් මේ ස්ථානයට ආවට පස්සේ යෝගාවචරය පටන් ගත්ත වෙනවා විදර්ශනා ඥාන ආරම්භ කර වෙනවා ලබන්ට. ඒ විදර්ශනා ඥානවලින් සම්මසන ඥානයේදී මේ නාම රූප දෙක සම්මර්ෂණය කරන අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්. තව විස්තර කරොත් පඨවි ධාතුව සම්මර්ෂණය කරනවා. පඨවි ධාතුව කියලා කියන්නේ කෙස්ලොම් නිය දත්තාදී පඨවි කොටස්. ආපව ධාතුව කියන්නේ වැగిරෙන කොටස්. තේජෝ ධාතුව කියන්නේ උෂ්ණ ගතිය. වායෝ ධාතුව කියන්නේ සැලෙන ගතිය. ඒ කියන ප්‍රධාන රූප හතර. ඒ වගේම වර්ණ ගන්ධ රස ඕජා කියලා තවත් රූප හතරකුත් තියෙනවා. රූප 28ක් තියෙනවා. ඉතින් මේ රූප 28 ඉතාම සියුම්. ඒ රූප පිළිබඳ දැනගෙන මනසිකාර කරන්නත් පුළුවන්. ඊට වඩා වටිනවා තමන්ට පේන රූපයන් දැකීම. දැන් මේ සති සමාධි ඥාන වැඩිච්ච වෙලාවේදී චිත්ත රූප වශයෙන් නොඑක් විදිය දේවල් පේනවා. රවුම් එනවා පේනවා, ඉරි කෑලි එනවා පේනවා, කළු පාට පේනවා, සුදු පාට පේනවා, ලයිට් පේනවා. මේ ඔක්කොම ආපු දෙයක්. එන දේවල් නවතන්නේ නැහැ. ඒ තැන ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා. මහා යුද්ධයක් වගේ මේක දැන්. හිතත් එක්ක ලොකු යුද්ධයක්. මොකද මේක භාවිතා කරලා නැති කෙනා හරි කලබලයටපත් වෙනවා. කලින් මම සමත භාවනා කරනකොට හරි ශාන්තයි. දැන් මේ විදර්ශනාවක් කරන්න අරගෙන මට කිසි ශාන්ත ගතියක් නැහැ. හරි කලබලයි හිත. හරියට අරමුණු වෙනවා. හරියට ඒව යනවා. එක තැනක තියෙන්නේ නැහැ. දැන් ඉසොල්මන් වෙන්නේ නැහැ. මොකද මේක ධාන වැඩිවීමක් නොවන නිසා. එනම් ධ්‍යාන වඩපු ආකාරය අපි කලින් කෙටියෙන් විස්තර කරා. ඉතින්දි ශාන්තයි. හැබැයි මෙතෙන්දී ශාන්ත භවණ වේ තියෙන්නේ අරමුණු වෙනවා යනවා. එනවා යනවා. ඇති වෙනවා නැති වෙනවා. නැ ඇතිවීම නැතිවීම ගොඩක් පෙනී යනවා යෝගාවචරයට උදයබ්බේ ඥානයේ පහළ වෙනකොට. එනම් ඇතිවීමක් තියෙනවා මේ සංස්කාරයන්ගේ, නැතිවීමක් තියෙනවා. මේ නාම රූප දෙක ඇති වෙනවා නැති වෙනවා. එහෙම වඩන කෙනා තව කාලයක් දිනු කරගෙන යනකොට යාට පේන්න ගන්නවා ඇතිවීමක් නොවේයි. මෙතන තියෙන්නේ නැතිවීම ගොඩක්. බිඳි බිඳි යනවා, ෂේවෙවි යනවා, කුඩු වෙවි යනවා, සමහරට කය වාෂ්ප වෙලා යනවා, කය බිඳිලා යනවා, කය නැති වෙලා යනවා, කය වැగిරිලා යනවා. මේ තමන්ගෙම කය දිය වෙලා යනවා තමන්ට පේන්න පුළුවන්. බය වෙන්න එපා. ඒ භාවනා ඥානයක්, ඒ දියුණුවක්. එතකොට තමන් බලව සතුට වෙන්න ඕනේ නැහැ, දුක් වෙන්න ඕනේ නැහැ. දැන් හරි එකක් දැක්ක මොකද්ද? මේ රූපයන්ගේ බිඳීම, ඒ වගේම නාමයන්ගේ බිඳීමක් දකින්න පුළුවන් බංග ඥානය. මෙතන තියෙන්නේ සංස්කාරවල බිඳීමක් නම් අපි මේ බලවත් ආදරයෙන් අදාගත්තු ගෙවල් දරුවා, අරගත්තු යාන වාහන, ලංකරගත් ස්වාමිභාර්යාව, දූ දරුව, ඥාති, දේපල, මේවා ඔක්කොමත් මේ වගේ දිය වෙලා යනව නේද? කුඩු වෙලා යනව නේද? නැසිලා යනවා නේද? වෙනසිලා යනවා නේද? එහෙනම් මේ සංස්කාරයන්ගේ ආස්වාදයක් තියෙද? ආස්වාදයක් නැහැ. සංස්කාරයන්ගේ ඇති වෙන්නේ බයක්ම පමණයි. මේ බිඳීමේ බිය දකිනවා. එහෙනම් මේ ලෝකය සසර ගමන, මේ සංස්කාර කියලා කියන්නේ බයක්. සසර කියන්නේ බයක්. එහෙනම් සසර බය ඇති කරගන්නවා, සංස්කාර ගැන බය ඇති කර දෙනවා. ඒ විදර්ශනා ඥානයට කියනවා බය ඥානය, නැත්නම් බයතුපට්ඨාන ඥානය කියලා. බය දැකපු යෝගාවචරය ඊළඟට දකින්නවා මේ සංස්කාරයන්ගේ ආදීනව. සසර ආදීනව. මේ රැඳීම නම් සෝයක් නෙවෙයි, මේක බොහොම දුක් සහිත එකක්. ආදීනව බහුල එකක්. මේක ආස්වාද කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. යමක් ආස්වාද කරන නම් අපිට ඒක ස්ථිර වෙන්න ඕන. දිගටම වෙනස් වෙන්නේ නැතුව පවතින දෙයක් නම් අපිට ආස්වාද කරන්න පුළුවන් දිකට. හැබැයි මේ රූපය මොකද්ද වෙන්නේ? වෙනස් වේ බිඳිලා යනවා. මේ ශබ්ද මොනවද වෙන්නේ? බිඳි බිඳි යනවා. අපිට ඒ මොහොතේම පෙනී යනවා. දැන් මම මේ යොමු කරන ශබ්ද රූපේ වුණත් හැම ෂණයකම බිඳි බිඳි යනවා. ඔබට අහන්න ලැබෙනවා මේ ශබ්දය. හැබැයි එක ෂණයයි. ආයෙ නැති වෙනවා. එහෙනම් බිඳි බිඳි යන තැනක, බයක් තියෙන තැනක ආදීනව හැරෙන්න ආස්වාද නැහැ. සම්පූර්ණ වශයෙන්ම ආදීනව ගොඩක් පමණයි මේ සංස්කාරයෝ කියන එක ප්‍රකට වෙනවා. සසර ගමනම ආදීනවයක්. ඒ ආදීනව දකින ඥාණය පහළ වෙනවා. ආදීනව දැකලා, බය දැකලා, බිඳීම දැකපු යෝගාවචරයාට පෙනී යනවා මේ සංසාරයම කලකිරෙන්න හේතුවක්. මේක රැඳෙන්න තැනක් නෙවෙයි. මේක ලස්සන තැනක් නෙවෙයි. දිව්‍ය ලෝකෙට ගියාම, බ්‍රහ්ම ලෝකෙට ගියාම කාලාන්තයසුවෙන් ඉන්න එක හැබැයි එතනත් බිඳිලා යනවා. කවදනමුත් අනිත්‍ය වෙනවා. චුත වෙන්න සිදු වෙනවා. නැවත මේ පහළට වැටෙන්න සිද්ධ වෙනවා. මනුෂ්‍ය ලෝකෙ ඉන්න නිසා අපිට ප්‍රකටව පේනවා මේ හැම දෙයකම දුකක් තියෙනවා. හැම දෙයකම පීඩාවක් තියෙනවා. හුස්ම ගන්න එක පවා පීඩාවක්. ආහාර ගන්න එක පීඩාවක්. ආහාර සපයන එක පීඩාවක්. රැකියාවක් කරන එක පීඩාවක්. ඇවිදින එක පීඩාවක්. වාඩි වෙලා ඉන්න එක පීඩාවක්. ඇයි වාඩිලා ටිකක් ඉන්නකොට තේරෙන පීඩාවක්. හිටගෙන ඉන්න එක පීඩාව. නිදා ගන්න ගියම සමහර නිින්ද යන්නේ නැති ඇයට හොඳටම තේරෙනවා නිදා ගන්න එකත් පීඩාවක්. අඩුමතර මේ ලෝකේ යම් තැනක ජීවත් වෙනවා නම් එක ක්ෂණයක් ඒ සියල්ලම දුකක් පීඩාවක්. ඒ නිබ්බිදා ඥාණයෙන් දකිනවා, කලකිරෙනවා. తాවකාලික කලකිරීමක් නෙවෙයි.
දෙයක් නොලැබීම නිසා කලකිරුණා නෙවෙයි. දේවල් තියෙද්දී වුණත් ඒ දේවල් වල තියෙන ආදීනව දැකපු තැනදී මේවා ආස්වාද රහිතයි දුක සහිතයි දුකම පිරී තිබෙනවා. මේ මොකටද මම මේ ජීවත් වෙන්නේ? මොකටද මම මේ සසර ගමනක් යන්නේ කියන මේ කලකිරීම යෝගාවචරයට ඇති වෙනවා. නිබ්බිදානු පස්සනාව. ඒ මොහොතේ කලකිරුණු තැනදී තමයි ඇති වෙන්නේ අදහසක්. එහෙනම් මම මේ දුක් සසරෙන් මිදෙන්න ඕන කියන අදහස. සසරෙන් මිදීමේ කැමැත්ත මුංචිතු කම්මතා ඥාණයයි. සසරින් මිදෙන කැමැත ඇති වුණා. ඒ කැමැත්තත් එක්ක මෙයා උත්සාහ කරන උපක්‍රම කරනවා සසරින් මිදෙන්න පටිසංකා ඥාණය නැවත නැවත විපස්සනා ඥාන මානසිකාර කරනවා. බය දකින්න ආදීනව දකින්න කලකිරීමෙන් යුතුව ඉන්නවා. ඒ වගේම අනිත්‍ය පදයේ මෙනෙහි කර අනිත්‍ය ධර්මයේ දකින්න. හැම අරමුණකම හැම ෂණයකම දකින්න. එසේ දකිමින් පටිසංකා ඥාණයෙන් උත්සාහ කරන වේලාවෙදී පහළ වෙන ඥානයක් සංකා රූපේක්කා ඥාණය. මේ සියලු සංස්කාරයන් ගැන උපේක්ෂක වෙනවා. සංකාර කියන්නේ මොනවද? පණ ඇති පණ නැති සියල්ල. වචී සංකාර, මනෝ සංකාර, කාය සංකාර. කාය සංකාර කියන්නේ කය සම්බන්ධ දේවල්. කය සම්බන්ධ දේවල් වල සියුම්ම තැන තමයි ආස්වාස ප්‍රස්වාස. වචී සංකාර කියන්නේ වචන. වචන වල සියුම්ම දේ විතක්ක අරමුණට සිත නැංවීම, විචාර අරමුණ පිරිමැදීම, මනසිකාර කිරීම කියන එක. එන විතක්ක විචාර මුල් කරගත් සියලු වචී සංකාරත් සංකාර වෙනවා. මනෝ සංකාර වේදනා සංඥා විදීමත් හඳුනා ගැනීමත් පෙරටු කර තින සියලු සිතුවිලි මනෝ සංකාර. දැන් මේ සම්පූර්ණ කාය වචී මනෝ සංකාර රස මේ සියලු භවයේ තියෙනා වූ යම්තාක් පණ ඇති පණ නැති දේවල් තියෙනවා නම් විශ්වය තුල විශ්ව ධාතුව තුල ඒ සියල්ලෙහිම ස්වභාවය ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියන අනිත්‍ය ධර්මය නම් ඒ ඇති වෙන පවතින නැති වෙන ධර්මය නිත්‍ය වශයෙන් හිතුවොත් සැප වශයෙන් හිතුවත් අනිවාර්යයෙන්ම ලැබෙන්නේ අනිත්‍ය වෙන ශනේ දුක පීඩාවමයි. එන අනිත්‍ය වෙන ධර්මතාවල සැපක් දකින්න බෑ. අවසානයේ දුකයි. මේ අනිත්‍ය වෙන දුක් වෙන ධර්මතාව තුල තමන්ගේ මමය මගේ ආත්මය කියලා ගන්න පුළුවන් මමායනය කරන්න පුළුවන් දෙයක් සැබවින්ම නෑ. නමුත් මුලා වූ සත්වයා මිනිසයා දෙවියා මමය කියලා ගන්නවා. නමුත් මමය කියලා දෙයක් මෙතන පරමාර්ථ වශයෙන් නෑ. වරද්ද ගන්න එපා. සම්මුතියේ මම ඉන්නවා. නමුත් පරමාර්ථයෙන් විදර්ශනා කරන කෙනාට පේනවා මම කියලා කෙනෙක් නැහැ. මම ආයනය කරන දෙයක් නැහැ. සම්පූර්ණේ මනාත්ම වූ ධර්මතා රසක් තමයි මේ විශ්වය පුරා මේ සසර පුරා හමු වෙන්නේ. නිරේ තියෙන්නෙත් එහෙමයි. අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක්. ප්‍රේත ලෝකේ කියන්නෙත් එහෙමයි. තිරිසන් ජීවිත කියන්නෙත් එහෙමයි. මනුෂ්‍ය ලෝකය කියන්නේ සක්විති රජකම් ලැබුණත් අනිත්‍යයි. දුකයි, අනත්තයි. දිව්‍ය ලෝකය කියන්නෙත් අනිත්‍යයි, දුකයි, අනත්තයි. බ්‍රහ්ම ලෝකය කියන්නේ අනිත්‍යයි දුකයි අනත්තයි. නිවනින් මෙහා සියල්ල අනිත්‍යයි දුකයි අනත්තයි. එහෙනම් මේ නිවනම තමයි එකම පිලිසරණ, එකම පිහිට, එකම සංසිඳීම. ඒ தත්ත්වයට යනවා කියන සහනයත් එක්ක යෝගාවචරයා උපේක්ෂාවට වැටෙනවා. දැන් බයෙන් බය තැතිගන්නෙත් නැහැ. ලොකු සතුටකුත් නැහැ මේක දැක්කා කියලා. මදහත්ව වාසය කරන ඥාණය. සඳහන් වෙනවා බුදුපසේ බුදු මහරහත් තුන්තරා බෝධි ප්‍රාර්ථනා කරන උතුමන් වහන්සේලා විදර්ශනා වැඩුවොත් මෙන්න මේ ඥාණයට ඇවිල්ලා නතර වෙනවා. මෙතනින් එහාට තියෙන සෝවාන් ඵලය නිසා එතෙන්ට යන්නේ නැහැ. එතනින් නතර වෙනවා. හැබැයි යම් කෙනෙක් මේ ජීවිතේම නිවන් දකින්න ලැබේවා කියලා භාවනා කරනවා නම් අන්නේ ශ්‍රාවකයා එතනින් පස්සේ ගෝත්‍ර භූ ඥාණයට යොමු වෙනවා. පෘථජ්ජන ගෝත්‍රය හැරදා ආර්ය ගෝත්‍රයට හැරුණා වෙනවා. ඊළඟට අනුලොම් ඥාණය කියලා කියනවා. අනුලොම් සන තුනකදී පහළ වෙනවා. චිත්තක්ෂණ තුනකදී ඒ අනුලොම් ඥාණයෙන් අනතුරුවම සෝවාන් මග්ගක්ෂණය පහළ වෙනවා. චිත්තක්ෂණයක් එක ෂණයක පහළ වෙනවා. ඒ එක චිත්තක්ෂණයේදී කෘත්‍යයක් සිදු වෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන එක පැහැර එක ෂණයේ නැති කර දානවා. ඒ තමයි සෝවාන් මග්ගසණය. එක ෂණයයි පවතින්නේ. ඊළඟ ෂණය, ඊළඟ චිත්තක්ෂණය සෝවාන් ඵලසණය. එහෙනම් සෝවාන් උනායි කියන්නේ මේකට. විනාඩි ගිහිපෙකින් අපි මේ විස්තර කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව හැබැයි මේක කරගන්න අපිට කල්ප ලක්ෂයක් යන්නත් පුළුවන්. කල්ප 100ක් යන්නත් පුළුවන්. කල්ප දහසක් යන්නත් ඉඩ තියෙනවා. සමහරට මේ ජීවිතෙත් පුළුවන් වෙයි. මොකද බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී ප්‍රතිඥාවක් දීලා තියෙනවා. යම් කිසි කෙනෙක් සිව්විරියව්වේ සෑම ශණයකම සතිමා සතිමත්ව අභිච්ඡා දෝමනස දුරු කරමින් වාසය කරනවා නම් සම්පජානකාරීව මම පොරොන්දු වෙනවා මහණනි අවුරුදු 7කින් ඒ ශ්‍රාවකයා කෙලසුන්ගෙන් මිදෙනවා කියලා. අවුරුදු 7 බැරි නම් 6කින්, 5කින්, 4කින් ඔහොම ඇවිල්ලා මාස 7කින් පුළුවන් කියලා. එහෙම අඩු කරගෙන ඇවිල්ලා දවස් 7ක් අඩුම තරමේ උපරිම භාවයෙන් කියනවා
උග්ගඨිතාංග ශ්‍රාවකයෙකුට දවස් 7කින් මේ සියලු දුකින් මිදෙන්න ලැබෙනවා කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් ඒකදී පුද්ගල ධෛර්යය දකින්න ඕන උග්ගඨිතාංග විපචිතාංග ආදී ශ්‍රාවකයන් තමයි මේ විදිහේ බොහොම ඉක්මනින් සතිපට්ඨාන වඩලා මේ ජීවිතේ ඉක්මනින් මේ අරිහත්ත්වයට පත් වෙන්නේ. නෙය්‍ය ශ්‍රාවකයාට යම් කාලයක් ගත වෙනවා. ජීවිත කාලේ අවුරුදු ගණන් තිස්සේ භාවනා කරලා සතිය වඩලා ඒත් අර අවුරුදු 7 කියන සීමාව බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒකයි අවුරුදු 7කින් හරි මේ වැඩේ කරගන්න පුළුවන්. කෙලස් නැති කරගන්න පුළුවන්. එහෙනම් අවුරුදු 7 ඉඳගෙන කල්ප 100, කල්ප 1000, කල්ප ලක්ෂය ඔය ආදී වශයෙන් වැඩි වෙන්නත් පුළුවන්. තමන් සසරේ ඉන්ද්‍රිය ධර්ම පහ වැඩුවා නම් බෝධිපාක්ෂික ධර්ම 37 වඩලා තියෙනවා නම් දසපාරමී ධර්ම වඩලා තියෙනවා නම් ත්‍රිහේතුක භාවයෙන් ඉපදිලා තියෙනවා නම් මේ ජීවිතේ තමන් උත්සාහ කරන්න මොකද දන්නේ නැහැ ත්‍රිහේතුකද නැද්ද කියලා. වීරය කරන්න. අපි කියනවා ටිකට් අරගෙන ස්වීප් ටිකට් එකක් ගත්තොත් තමයි ඇදින්. හැමදාම ගන්න ඕන. එහෙම ගන්නකොට කවදා හරි ඇදී. ජයමල් ඇදී. ආන්නේ වගේ අපි උරගා බලන්න ඕන අපේ වාසනාව, අපේ පින. ඒ නිසා භාවනා පැත්තකට දාලා සතිපට්ඨානෙ පැත්තකට දාලා නිසල්මනේ ඉන්නේ නැතුව කවදා නමුත් කමක් නැහැ මට මේ ධර්මය අවබෝධ වේවා කියලා අදාදම සතිපට්ඨාන වැඩි යුතුයි. සිව්විරියාවේ සිහිය පිහිටුවේ යුතුයි. මානසිකාර කළ යුතුයි. එතකොට කොයි වෙලාවක හරි ජයමල් ඇදුනා වගේ සෝවාන් ආදී මග පිළිවෙලින් අමා මහ නිවන අපට සාක්ෂාත් වෙනවා. එනිසා මේ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ශක්තිය නැතුවා නොවේ තියෙනවා. හැබැයි බහුල වශයෙන් අද කාලේ පේන දෙයක් තමයි බොහෝ දෙනෙකුට ඒ ශක්තිය නැහැ. හරි හීනාදි මුත්‍තික අදහස් තියෙන්නේ. බොහොම මිනිස්සු තමන්ගේ වාසිය බලමින්ම ජීවත් වෙනවා. කාර්ය කෙරෙන තුරුකාගේ රැවටිල්ල වගේ තමන්ගේ වැඩේ කරගන්න විතරයි. අවංකව දිවිපුදා සාසන ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයෝ අතලොස්සයි ඉන්නේ. ඉතාලම ටික දෙනයි. ඉතින් සිල්වත් ගුණවත් භාවනා යෝගී ස්වාමින් වහන්සේලා ඇසුරට එන්නේ අන්න එවැනි අවංක ශ්‍රාවකයෝ ටික. ඒ අය කොහොම ටික දෙනයි. බුරුතු පිටින් නැහැ. ලක්ෂ ගණනිනුත් නැහැ. සිය ගණනින් තමයි ඉන්නේ. ඉතින් ඒ ශ්‍රාවකයෝ අප්‍රකටව නමුත් භාවනා කරගෙන විදර්ශනා ඥාන උපදවල සෝවාන් වෙච්ච ශ්‍රාවකයෝ දැන් ඉන්නවා. සකදාගාමී වෙන ශ්‍රාවකයෝ තද ඉන්නවා. අනාගාමී වෙච්ච උතුමන් වහන්සේලාත් අද මේ ලෝකේ ලංකාවේ පවා වාසය කරනවා. රහතන් වහන්සේලාත් මේ ලෝකේ පෘථිවි තලයේ වාසය කරනවා කියන එක අපි සාදුනාදයෙන් පිළිගන්නවා. එහෙම නැහැ කියන්නේ ඒ සත්පුරුෂයන් වඳුරන් නැති අය. ඒ සත්පුරුෂයන් වහන්සේලා වෙත ගිහිල්ලා භාවනා මානසිකාර පිළිබඳ සාකච්ඡා කරලා තියෙනවනම් උන්වහන්සේලා වචනෙන් ප්‍රකාශ කරන්නේ නැහැ මම මෙන්න මේ තැන්වලට පත් වුණා කියලා. නමුත් ඇසුරු කිරීමෙන් සෝවාන් ඵලය දැනගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොකද නිදාණයක් තියෙන කෙනා නිදාණය කියන්නේ නැහැ වගේ මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා ඒවා ප්‍රසිද්ධ කර කර ගම් නගරවල ඇවිදින්නේ නැහැ. විලන්දැන්නීම් පෙළ පල කර කර යන්නේ නැහැ. ඒවා තනිකර ව්‍යාපාර. ඒ ව්‍යාජ මාර්ගඵල කියාගෙන යම් කෙනෙක් කටයුතු කරනවා නම් ලෝකයේ පෙනෙමින් මාධ්‍ය තුල ඒවා බොරු බව අපි ධර්ම විනය අනුකූලව මානසිකාර කරන්න ඕන පිළිගන්නට ඕන. යමෙක් මාර්ගඵල කියනවා නම් ඔහුට ඇත්තටම මාර්ගඵල නැති බවයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය සඳහන් වෙන්නේ. යමෙකුට තියෙනවා නම් ඔහු ප්‍රකට කරන්නේ නැහැ. ගුණ වසංගාගෙන සංගවාගෙන අප්‍රකටවම වාසය කරනවා. හැබැයි යම් කෙනෙක් ගිහිල්ලා කරුණාවෙන් අනුකම්පාවෙන් තමන් වහන්සේට තමන්ට කියා දෙන්න කියලා ඒ ස්වාමීන් වහන්සේගේ ආරාධනාවක් කළොත් ඉල්ලීමක් කළොත් ඒ සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් භාවනා මාර්ගය කියා දෙන්න ඒ ස්වාමීන් වහන්සේලා සමත් වෙනවා, උනන්දු වෙනවා. එහෙනම් මේ චුල්ලසුඤ්ඤත සූත්‍රයේ පළවෙනි පියවරට අපි පියවර තැබුවා ඒ පටවි කසිනේ පිළිබඳව. එතනින් ඉදිරියට පටවි කසිනේ ඉක්මවාගෙන යෝගාවචරයා පටවි සංඥාව දුරු කරලා අර අපි කලින් විස්තර කරගෙන ගිහිපු විදියට ආකාසානංචායතන නැත්නම් ආකාස සංඥාවට මනසිකාර කරනවා. ආකාශය පිළිබඳ මනසිකාර කරනකොට දැන් අරණ්‍ය සංඥාවක් නැහැ. එතනම පටවි සංඥාවක් දුරු වුණා. එහෙනම් ඒ දුරු වෙනකොට එතන එක සංඥාවක් තියෙන්නේ, ඒ තමයි ආකාස සංඥාව. ඒ නිසා ගාම සංඥාව නිසා, අරණ්‍ය සංඥාව නිසා, පටවි සංඥාව නිසා යම් කෙලෙසයක් ඇති වුණා නම් ඒ කෙලෙසේ ඇති වෙන්නේ නැහැ ආකාස සංඥායතන සංඥාවේදී. ආකාස සංඥායතනය කියන්නේ එකම අසුන්්‍යභාවය සංඥාව පමණ. ඒ සංඥාව කියන්නේ ධානයක්, ඒක සුවයක්. ඒ සුවේ විතරයි තියෙන්නේ. ඒක තමයි දෙවිල්ල කියන්නේ. දැන් සුවයක් දෙවිල්ලක් වශයෙන් දේශනා වෙනවා. එහෙනම් මේ සාමාන්‍ය ජනතාව විඳින දුක මොනතරම් දුකක්ද, මොනතරම් පීඩාවක්ද, මොනතරම් දරතයක්ද කියලා අපි මනසිකාර කරන්න බුදුරජාණන් වහන්සේ ධානය පවා දුකක් බව දේශනා කරලා තියෙනවා. එතන දරතයක් බව දේශනා කරලා තියෙනවා, දෙවිල්ලක් බව දේශනා කරලා තියෙනවා. මොකද ධානයට හරි ඇලීමක් තියෙනවනේ. අනේ ආකාස සංඥායතන ධානයට ඇලීමක් තියෙනවා. ඒ පමණයි තියෙන්නේ. අර අරණ්‍ය සංඥාවට පටවි සංඥාව ගැන තිබිච්ච ඇලීම දැන් නැහැ.
පරණ දෙයට තිබිච්ච ඇලීම දුරු කළා අලුත් දෙයකට ඇලීම ඇති කළා. මෙතන උපමාවක් දෙනවා. ලොකු ගලක් තියෙනවා. අලවංගුවක් අරන් ගල මේ ගලවන්න ඕන. එතකොට ගලවන්න වාංගුවට තියන්න වෙන්නේ අඩේට තියන්නේ පොඩි ගලක්. ඒ පොඩි ගල යටින් තියලා අලවංගුව කෙලවරින් පහත් කළාම ලොකු ගල ඉස්සිලා යනවා. ආන්නේ වගේ පැරණි ගොරෝසු අරමුණු නැති කරන්න ඊට වඩා සියුම් අරමුණක් ගන්නවා. එහෙනම් පටවි සංඥාව කියන ගොරෝසු අරමුණු දුරු කරන්න ඊට වඩා සියුම් වූ ආකාස සංඥායතන කියන සියුම් අරමුණ ගත්තා. එතෙන්දි ආකාස සංඥායතනේ පමණක් ඉතුරු වුණා, පටවි සංඥාව දුරු වුණා. අනතුරුව යෝගාවචරයා මේ ආකාස සංඥායතනේ දුරු කළ යුතුයි ඒ ගොරෝසි කියලා හිතලා විඥානංචායතනේ ගන්නවා. විඥානංචායතන සංඥාවේ මානසිකාරයේ හිත බැසගත්තට පස්සේ දැන් පටවි සංඥාව ගැන ක්ලේශයක් නැහැ. ආකාස සංඥායතන නිසා ක්ලේශ ඇතිවන්නේ නැහැ, දරත ගති ඇතිවන්නේ නැහැ. හැබැයි එකම සංඥාව දැන් තියෙන්නේ විඥානංචායතන කියන සංඥාව, විඥානේ අනන්තයි කියන සංඥාව. ඒ පිළිබඳ ක්ලේශය ඇලීම පමණයි දැන් තියෙන්නේ. අනතුරුව මේ විඥානංචායතන දුරු කළ යුතුයි කියලා ආකීංචඤ්ඤායතනෙට තියමු කරනවා. එතකොට ආකාස සංඥායතනයක් නැහැ, විඥානංචායතනයක් හිතේ බැසගන්නේ නැහැ. ඒ තුලින් ඇති වුණා වූ ඇලීමක් නැහැ. දැන් එකම සංඥාවක් තියෙනවා, ඒ තමයි ආකීංචඤ්ඤායතන සංඥාව. ඒ සංඥාවෙන් අසුන්‍යයි, අර ආකාස සංඥායතන විඥානංචායතන සංඥාවලින් ශුන්‍යයි. ඒ දෙක ශුන්‍ය වුණා මේක තියෙනවා. දැන් මේ ආකීංචඤ්ඤායතන දුරු කළ යුතුයි කියලා නේව සංඥා නා සංඥායතනෙට සම්බන්ධිනවා. එතකොට විඥානංචායතනෙන් ශුන්‍යයි, ආකීංචඤ්ඤායතනෙන් ශුන්‍යයි. ඒ සිත නේව සංඥා නා සංඥායතනෙම පිහිටනවා, එයින් අසුන්‍යයි. ඒ නේව සංඥා නා සංඥායතනෙට යම් බැඳීමක් තියෙනවා නම්, ඇලීමක් තියෙනවා නම්, ඒ ක්ලේශය පමණමයි තියෙන්නේ. දැන් මේ ක්ලේශය දුරු කරන්නට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා නේව සංඥා නා සංඥායතනය කියන ගොරෝසු අරමුණු දුරු කරන්න. ඊට වඩා සියුම් ප්‍රබල අරමුණක් වෙන විදර්ශනා සමාධිය යොමු කරවනවා. අර කලින් අපි විස්තර කළා වගේ විදර්ශනා මානසිකාරයට යොමු කළා. විදර්ශනා ඥාන උපදවල නේව සංඥා නා සංඥායතනය ගැන ඇලීම දුරු කරනවා. ආකින්චඤ්ඤායතනය ගැන ඇලීම දුරු කරනවා. ඒ සංඥා ප්‍රහාණය කරලා විදර්ශනා ඥානයන් ගීත පිහිටනවා. ඒ විදර්ශනා ඥානය පිළිබඳ මානසිකාරයෙන් ඉන්නවා. එතකොට නැති වෙනවා කාමාශ්‍රව දුරු වෙලා යනවා, භවආශ්‍රව දුරු වෙලා යනවා, අවිජ්ජාශ්‍රව දුරු වෙලා යනවා. කාමාශ්‍රවයන්ගේ යම් දැවීමක් තිබුණා නම් මේ විදර්ශනා ඥාන තුල ඒව නැහැ. භවආශ්‍රවයන්ගේ යම් දැවිල්ලක් තිබුණා නම් ඒවා මේ මාර්ගක්ෂණවලදී නැහැ. ඒ වගේම අවිද්‍යාශ්‍රවයේ දැවිල්ලක් වුණා නම් ඒවා මාර්ගසිත්වලදී ඇතිවන්නේ නැහැ. එනම් පිළිවෙලින් ගිල සෝවාන් මග්ගසනේදී, සකදාගාමි මග්ගසනේදී, අනාගාමි මග්ගසනේදී, අරිහත් මග්ගසනේදී පිළිවෙලින් කෙලෙස් නසමින් අරිහත් මාර්ගයේදී සියලුම සංයෝජන ප්‍රහාණයෙන් අරිහත් ඵල සමාපත්තිර සම්බන්ධන කෙනෙක් බවට පත් වෙනවා. සියලු කෙලෙසුන්ගෙන් මිදුණා වෙනවා, සියල්ලෙන් ශුන්‍ය වුණා වෙනවා. ඒ ශුන්‍යතා සමාපත්තිය නිරෝධ සමාපත්තිය බවට පත් වෙනවා. ඒ සියලුම සංඥා වේදනා නැති සංඥා වේදේද නිරෝධය වේදනා නැති සුවය කියලා ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරන්නේ මේ කියන සංඥා වේදේත නිරෝධේවත් නිරෝධ සමාපත්තිය සමාපත්තිලාභී. ඒ කියන්නේ ධ්‍යාන 8 ලබාගත්තු රහතන් වහන්සේත් අනාගාමී ආර්යයන් වහන්සේත් සමවදිනවාය කියලා සඳහන් වෙනවා. මනුෂ්‍ය ලෝකේ නඳින 7ක් උපරිම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවලදී විශේෂයෙන් බ්‍රහ්ම ලෝකයේදී සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේදී නම් කල්ප ගණන් වුණත් සමවැදී සිටින්ට හැකි බව ධර්මයේ සඳහන් වෙනවා. මනුෂ්‍යයන්ගේ විශේෂය තමයි ආහාර දවස් 7කට වඩා නොගෙන ඉන්න බැරි නිසායි දවස් 7කට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේ ශුන්‍යතා සමාපත්තියට නැත්තම් නිරෝධ සමාපත්තියට සමවදීන. එහෙනම් ගමෙන් ශුන්‍යයි අරණ්‍ය, අරණ්‍යෙන් ශුන්‍යයි පටවිද සංඥාව, පටවි සංඥාවෙන් ශුන්‍යයි ආකාස සංඥායතනය, ආකාස සංඥායතනෙන් ශුන්‍යයි විඥානංචායතනය, විඥානංචායතනෙන් ශුන්‍යයි ආකින්චඤ්ඤායතන, ආකින්චඤ්ඤායතනෙන් ශුන්‍යයි නේව සංඥා නා සංඥායතනය, නේව සංඥා නා සංඥායතනෙන් ශුන්‍යයි විදර්ශනා ඥාන, විදර්ශනාවෙන් ශුන්‍යයි මාර්ගසිත, ඒ සියල්ලෙන් ශුන්‍යයි නිරෝධ සමාපatti. එසේ නම් ආනන්ද ඔබත් මේ නිරෝධ සමාපatti ශුන්‍යතාවයටම උත්සාහ කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අවසාන වශයෙන් දේශනා කරන අතීත යම් ශ්‍රමණ බ්‍රාහ්මණයේ ශුන්‍යතාවයට සම්බන්ධන නම් ඒ මේ නිරෝධ සමාපත්තියයි. අනාගත යම් ශ්‍රමණ බ්‍රාහ්මණයකට සම්බන්ධන නම් මේ නිරෝධ සමාපත්තිය. වර්තමානයේ අද මේ තථාගතයන් වහන්සේ සම්බන්ධන යම් ශුන්‍යතාවයට ඒ නිරෝධ සමාපත්තිය. එපමණක් නොවේ සෝවාන් මාර්ගඵල ඵල සමාපත්තිය, සකදාගාමි ඵල සමාපත්තිය, අනාගාමි ඵල සමාපත්තිය සහ අරිහත් ඵල සමාපත්තිය ශ්‍රේෂ්ඨ වූ ශුන්‍යතා විහරණ වනවා කියලා දේශනාව සමාප්ත වෙනවා. එසේනම් මෙතෙක් මේ ශුන්‍යතාවය පිළිබඳ මානසිකාරය ශ්‍රවණය
අපට ඒකාන්තයෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ලැබූ ඒ ශුන්්‍යතාවයෙන් අමා මහ නිවනටපත් වෙන්න හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන විශේෂයෙන් අද දවස පුරා විහෙරගල අරිහත් පුණ්‍ය භූමියේ රහතුන් වහන්සේලා වැඩ සිටි පුණ්‍ය භූමිය ඉඳගෙනයි ලෝකවාසී ජනතාවට සජීවීව වෙළඳසේවය හරහා මේ ධර්ම දේශනා සමීප වෙන්නේ ඒ සඳහා ඉතා ඉහළ දායකත්වයක් දරලා තියෙනවා විශේෂයෙන් गोल्डन वैली पुद्गलिक समागम अध्यक्षक महात्र देपलेतलु कार्य मंडले विसिंग ओन बलापुरुत्तुविन परलोसपत वसरक्षापिरेन एम डब्ल्यू जनक संपत कुमार सहुराटत परलोसपत वसरहातरक्षापिरेन एम डब्ल्यू आर्यपाल पियानंटत परलोसपत दिमसक्षापिरेन ए बी करुणावती मेनियन एतुलु मिय परलोगिय सियलु ज्ञातींट यमा महा निवन सुव सिद्ध वेवा कियन प्रार्थनावत एवगे मे आयतने सियलुम अध्यक्षक तुम्हारा देपल प्रधान कार्य मंडल निदुक् निरोगी सुपद्भाव दीर्घायुष लेवा मे अनंत धर्मदान कुशलेकट दायकाते धरी मे पिने ये आयतने दिने दिन दीवन वक्वेवा यहापतक्वेवा सौभाग्यक्वेवा किल तपि करगुण सलकीं शीर्षें पिंग अनुमोदंकर अद मे देश नाव दहास गणनी यमताग्निश्रवणेकण रसुनाव प्रज्ञापारमी कुशले अनंत ये सदा बरपेन धरू दायकाते धरू ये सैम दिनाट ससर गमन सुपत्वी बुधु पसे बुधु महारहतन महासर निवन सनसुनु अमा महा निवनीन शून्यता समापत्ति यम दिनक समवदिन्नट एहमटात् अपसिलु दिनाटात् लभेवा किल प्रार्थना करामि आकाशट्टा च बुम्मट्टा देवानागा महिद्दिका पुञ्ञन्तं अनुमोदित्वा चिरं रक्खन्तु शासनं आकाशट्टा च बुम्मट्टा देवानागा महिद्दिका पुञ्ञन्तं अनुमोदित्वा चिरं रक्खन्तु देशनं आकाशट्टा च बुम्मट्टा देवानागा महिद्दिका पुञ्ञन्तं अनुमोदित्वा चिरं रक्खन्तु त्वं सदा।